නෑ අනිත් එක අඳුරුවක් පොඩි මේ දැන් දැන් කොහෙද කොහෙද තියෙන්නේ යුනෙස්කෝ එකේ ලෝක උරුමයේ අවදානම් කරන නම් කරලා අපිට දෙන්න දැනට තියෙනවා 54ක් ලෝක උරුමයේ යුනෙස්කෝ එකේ තැන් අවදානම් තැන් නැහැ එතන මේක නෑ ඒක එක්ක මේක අවදානම් කියලා මදිරා මුතුමා ගීනෙන් දැකලා බඩු මිල වගේ එකක් මේකත් බඩු මිල වගේ එකක් නේ බඩු මිල ප්‍රශ්නේ අපිට කරන් දැන් ගාලා කියලා මොකද මේ ගාලේ මැච් එක මැච් එක දිනුවා මම දිනන තැන අපේ රටේ මිනිස්සු ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවකේ ආගම එතකොට ක්‍රිකට් මිනිස්සු බඩගින්නේ ක්‍රිකට් වලට ආද එතකොට දැන් මේක දාලා මේ ප්‍රශ්නේ උත්තර බඩු මිල මේ මේ තවත් අර බඩු මිල ප්‍රශ්නේ අමතක කරන්න අල්ජසීරා මම ගන්න නේ ගෙනාවා වගේ තව එකක් දැන් අල්ජසීරා එක ගෙනල්ලා ලොකු ප්‍රශ්නයක් කියලා කිව්වා දැන් බලන්න මේ අල්ජසීරා කතාව නැහැ මොකද මේ මැච් එකක් දවස් 3ට අඩුවෙන් ඉවර කරානේ. ඒ ගාල්ලේ දඟපන්දු යවන්නට වාසි. අපි ලංකාවේ ගහද්දී අපේ කණ්ඩායමට වාසි තන තෝරා ගැනීම. ඒක තමයි අපි කරන්නේ. ඒක ඇත්ත. හැබැයි අපිට ඔස්ට්‍රේලියාව ගියාම බෙල්ලගාවින් යන්න ටර්ෆ් හදලා තියෙනවා පර්ත් වල අපිට අමාරුයි. අපි මේ කණ්ඩායමම දකුණු අප්‍රිකාවට ගිය වෙලාවේ 3.0 පරාදයි. මොකද අපිට ඒ තනතිරු එක්ක අපිට හැඩ ගැහෙනම් අපේ මුද්දම කණ්ඩායමක් ඉන්නේ. ඒකනේ දවස් ඔස්ට්‍රේලියාව 3.0 පෙරද්දුවා ලංකාවේදී. සවුත් ඇෆ්‍රිකා එක 2.0 අපි පෙරද්දුවා. අපේ දඟපන්දු බැලෑණිය පාවිච්චි කරලා. එතකොට අපි පාවිච්චි කරනවා අපි ආපු ගමම පුළුවන් තරම් බලන්න පළවෙනි තරගය ගාල්ලේ ගහන්න තමයි. ඒක මුරලිදරන් ඉන්නකොටත් අපි ඒක කරා. දැන් අපේ හේරත් මහත්තයා ඉදිරිත් කරනවා. ඒ වගේම තමයි ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් කරන්නේ. ටෙස්ට් කියන එකේ තේරුමේ ටෙස්ට් කරන්නේ එහෙම තමයි. ෆෝමියුලා 1 වගේ තමයි. Taman daksha nan ඕනෑම ලෝකයේ දේශගුණේට කාලගුණේට ප්‍රති විකට් වල විකට් වලට හැඩ ගැහිලා Tamanගේ දක්ෂතාවයේ ක්‍රියා ගැනීම තමයි ඒ ක්‍රීඩකයාගේ හැකියාව පෙන්වීම. ඉතින් ඒගොල්ලන්ට අපි කියන්නේ ලංකාවේ ටෙස්ට් එක අපි දිනු. මොකද අපේ ටෙස්ට් එකේදී අපි දන්නවා හැඩ ගැහෙන. දැන් බලන්න අර එංගලන්තේ තරගාවලිය අපිට සැකයක් තියෙනවා කොහොමාරි උත්සාහ ගත්ත කණ්ඩායමක් එංගලන්තේ මැච් එක ගාල්ලෙන් ගලවන්න. නැතර අල්ජසීරේකේ බොරු උපක්‍රමශීලී වැඩ කරා මේ අපේ වැඩ කරන ග්‍රවුන්ඩ්ස්මන් නෙමෙයි මැනේජ් මේ අපේ ක්‍රීඩා භූමියේ ඉන්න ළමයෙක් ගෙනල්ලා ඇහුවා මේ කතා කරලා මේ ක්‍රීඩ මැච් එක මෙයා කොයි දවස් දෙකම ආරයි 3යි ගහන්නේ කියලා. දැන් ඕගොල්ලෝ මෙතන ඉන්න ඕන කෙනෙක්ගෙන් අහුවොත් මාධ්‍ය වේදින් ඇටියට එංගලන්ත මැච් එක ඕගොල්ලෝ කියයි දවස් 3ම ආරයි 4යි පහ ගහන්න දෙන්නේ නැහැ ගහලා අපි දිනනවා කියලා. එහෙම අපේ අයගේ හැඟීමක් තියෙනවා. ඉතින් ඒක කිව්වා කියලා මේ ගාල්ලේ ක්‍රීඩාංගණයේ තනතිල්ල හදලා තිනවා මේක පිච් එක ෆික්ස් කරලා තිනවා මේක පිටිපස්සේ කූට වැඩක් වෙනවා කියලා වෙන මාර්ගයකට යොමු කරලා මොකක්ද අන්තිම උත්සාහය ගත්තේ අපකීර්තිය ගෙනල්ලා ගාල්ලේ ටෙස්ට් තරඟේ ගාන එක නවත්තා ඉතින් ඒක අපිට පාඩුවේ නේ ඊළඟට තව ප්‍රශ්න කොයි මේ උත්තරයක් දෙන්න දෙනවා නෑ දැන් මෙහෙමයි ලෝකේ ගොඩක් ක්‍රීඩකයන් නළු නිලියන් ජනතාව අතර ආදරය රිඳාගත්ත විශාල ප්‍රමාණයක් අය දේශපාලනයට එනවා. හැබැයි දැන් සමහර අය දේශපාලනයට ඇවිල්ලා ඒගොල්ලෝ යටිතලයේ ඉඳන්ම ඇවිල්ලා උඩට ඇවිල්ලා ඒ ක්‍රීඩකයන් සමාජ ක්‍රමයත් එක්ක ඇවිල්ලා උඩට ආපු අය ඉන්නවා. සමහර අය එක එක රටවල උඩින්ම ඇවිල්ලා දේශපාලනයට ආපු අය ක්‍රීඩකයන් සහ කලාකරුවන් ඉන්නවා. ඉතින් ඒක නිසා ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි දැන් මට මතකයි සරජ් ජයසූරිය මහත්මයා මගේ සහෝදර මන්ත්‍රීවරයෙක්ට පාර්ලිමේන්තුවේ හිටියා. ඒ දේශපාලනයෙන් සමුගත්තා. ඒ වගේ ඇවිල්ලා දේශපාලනයේ විජේ කුමාර්තුංග මහත්තයා එක දවසක්වත් පාර්ලිමේන්තුවේ ඉන්න මුන්නේ නැහැ. ඔහු තමයි තනි පුද්ගලයාට හරි ඉතාම ආකර්ෂණීය කලාකරුවා අපිට හිටියේ. ඉතින් ඒ නිසා ඒ යුගයන් වල එනවා යනවා. නමුත් දේශපාලන ප්‍රධාන ධාරාවේ ක්‍රියා කිරීම තමන්ගේ පෞද්ගලික තියෙන ප්‍රසිද්ධිය සහ ආකර්ෂණීයත්වයක පටලව ගන්න නරකයි.